අයිබෝන් දරුවනේ ඉතිං මේ වීඩික හරහා ඔයාලට 2018 ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස ඉදිරිපත් කරන්නයි යන්නේ. ඉතිං පළවන ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න ඕනේ. ඉතිං පළවෙනි ප්‍රශ්නය අපි බලමු. ප්‍රශ්න අංක 1 සිට 4 තෙක් අසා ඇති ප්‍රශ්නවලට කෙටි පිළිතුරු ප්‍රශ්න අංකයේද සමග ඔබේ පිළිතුරු පත්‍රයේ ලියන්න. ඉතිං අංක ලියන්න අමතක කරන්න එපා හරියටම. මොකද සමහර විට ඔගොලු පිළිවෙලට මේ ප්‍රශ්න තෝරගන්නේ නැති නිසා ප්‍රශ්න අංකේ අනිවාර්යෙන් දාන්න. අංක 1 නිසගම දාපා සර සංගතිය යෙදෙන රාගයේ ජාතිය නම් කරන්න. එතකොට නිසගම අනි ගා දා කෝමලව යෙදෙන්නේ. ඉතින් මේ නිගාදා කෝමල යෙදෙන රාගෙ තමයි බහිරවී රාගය. බහිරවී රාගයනේ වැඩිපුරම සර විකෘති සර යෙදෙන්නේ. ඉතින් බහිරවී රාගයේ එතකොට ජාතිය නහන්නේ. දැන් මේ සංගති යෙදෙන රාගය අඳුන ගත්තහම ඒ රාගයෙහි ජාතිය අහනවා. ඉතින් බහිර රාග්‍ය ජාතිය සම්පූර්ණ සම්පූර්ණ. ඊළඟට අහනවා යමන් රාගයෙහි යෙදෙන මධ්‍යම ස්වරය හඳුන්වන්නේ කුමන නමකින්ද කියලා. ඉතින් යමන් රාගයේ මධ්‍යම ස්වරය හඳුන්වන්නේ තීව්‍ර මා කියලා. තුන්වෙනිට අහනවා කලිස්ථානයේ 6 මාත්‍රාවෙහි යෙදෙන තාලය නම් කරන්න කියලා. එතකොට ඕගලන් හින්දුස්ථාන තාල 7 විතර තියෙනවානේ. කලිස්ථානයේ 6 මාත්‍රාව දැන් දාදරා තාලය ගත්තොත් කලිස්ථානයේ තියෙන්නේ 4 මාත්‍රාවේ. ත්‍රිතාලය ගත්තොත් බලමු දා දින් දින් දා දා. එතකොට 9 මාත්‍රාවේ තමයි ත්‍රිතාලය තියෙන්නේ. එතකොට කේරවා තාලය බලමු දාගේ නා ති නා. ත්‍රිතාලේ මේ කේරවා තාලය තියෙන්නේ 5 මාත්‍රේ. එතකොට ජප් තාලය බලමු දී නා දී දී නා තී නා. එතකොට ජප් තාලේ 6 මාත්‍රාවේ තමයි කලිස්ථානේ තියෙන්නේ නේද? 2 3 2 3 වශයෙන් යද්දී මාත්‍රා පහකට පස්සේනේ තුන්වන තා විභාගය ආරම්භ වන්නේ. එතකොට 6 මාත්‍රාවේ තියෙන කලිය. එහෙනම් පිළිතුර ජප් තාලය. ක්‍යාල් ගායනා සඳහා යොදාගන් ලබන තාල වාද්‍ය භාණ්ඩේ නම් කරන්න. ක්‍යාල් ගායනා කියන්නේ ඔයාලා ඉගෙන ගන්න ලබන ඔය මධ්‍යලය විලම්බලය වගේ ඉගෙන ගන්නවර නේද? ඒ රාග එහෙම නැත්නම් ක්‍යාල් ගායනෙදි යොදා ගන්න තාල වාද්‍ය භාණ්ඩේ තමයි තබ්ලාව. ඊළඟට අංක 5 සිට 8 ප්‍රශ්නය දක්වා ස්ථාන සඳහා නිවැරදි පිළිතුරු ප්‍රශ්න අංකයද සමග ලියන්න පිළිතුරු පත්‍රය. එහෙනම් 5 අහනවා සත්‍යජිත් රායගේ ජාතර් පංචා චිත්‍රපටයේ පසුබිම් සංගීතය නිර්මාණය කරන ලද්දේ හිස් තැනක් විසිනි. ඉතින් මේ පාන්තර් පංචාලි සත්‍යජිත් රායගේ මේ ෆිල්ම් එකේ පසුබිම් සංගීතය නිර්මාණය කරන්නේ මේ රවිශංකර් තුමා විසින්, පඬිතුමා විසින්. ඊළඟට ගැඹුරු සත් සමුදුර පතුල බිඳ යන ගීපාදය සඳහා වැයීමට සුදුසු හින්දුස්ථානි තාලය අහනවා. ගැඹුරු සත් සමුදුර පතුල බිඳ. ඉතින් අපි බලමු ගැඹුරු සත් සමුදුර පතුල බිඳ. ගැඹුරු සත් සමුදුර පතුල බිඳ. දීප්චන්දි තාලේ නේ තමයි මාත්‍රා සංඛ්‍යාව ගණන් කරන්න ඕගොල්ලෝ. ගැඹුරු මාත්‍රා 3 සත් මේක මාත්‍රාවක් ඉදිරිය ගන්න එක මාත්‍රාවක් ඉදිරිය ගත්ත හැකි සත් සමුදුර. එතකොට 4 4 8 පතුල බිඳ 8 9 10 11 12 13 14 ගැඹුරු සත් සමුදුර පතුල බිඳ මාත්‍රා 14ක් තියෙනවනේ ළමයි. ගැඹුරු සත් 5 සමුදුර 9 පතුල 12 බිඳ 14. ඒතර මාත්‍රා 14 කියන්නේ දීප්චන්දි තාරයට අනුව තමයි මේක වයනට පුළුවන් වෙන්නේ. විශාරද නන්දාමාලනී විසින් ගයන අම්මාවුනේ ගීතේ තනුව නිර්මාණය කර සංගීතවත් කරන ලද්දේ කවුරුන් විසින්ද කියලා තමයි අහන්නේ. ඉතින් මේ ගීතේ තනුව නිර්මාණය කර සංගීතවත් කළේ ළමයි පෙමසිරි කේමදාසයන් විසින්.
ඊළඟට නයිනගේ සූදුව නාට්‍යම ජවනිකා ඇතුළත් වන්නේ කුමන නාට්‍යයද කියලා අහනවා. ඉතින් මధుර ජවනිකා කියන නාට්‍ය තමයි නයිනගේ සූදුව නාට්‍යම ජවනිකා ඇතුළත් වන්නේ. ඊළඟට අපිට වචන හතරක් දෙය තියෙනවා හිස්තැන සඳහා වරන් ඇතුළේ. උරුට්ටුව කප්‍රඥා නූර්ති 6844 කියලා. හිස්තැන ගීත සම්ප්‍රදාය ඇසුරු කර නිර්මාණය වූ රස ආහාර කවලා රන්කුඩි දමරන සිංහල ගීතය හිස්තැන රිද්මය මුල් කරගෙන නිර්මාණය වී ඇත. එතකොට ළමයි මේ රස ආහාර කවලා රන්කුඩු දමලා කියන ගීතය ඔගොල්ලෝ තව අහලා ඇතිනේ. තෑර ඉස්ති තෑර නොස්ස බැටිකලු තෑර, මේවා කප්‍රඥා ගීත සම්ප්‍රදාය ඇසුරු කරගෙන තමයි නිර්මාණය වුණේ. එතකොට මේවායේ රිද්මය ගත්තොත් ටිකක් වේග රිද්මය තමයි දක්නට ලැබෙන්නේ. එතකොට වේග රිද්මය සහිත හින්දුස්ථාන තාලය මොකද්ද? කෙම්ටෝ. ඉතින් මේ කෙම්ටෝ තාලය අපි බටිර සංගීතයේ 6-8 කියලා කියනවා නේද? එහෙනම් 6-8 රිද්මය මුල් කරගෙන තමයි නිර්මාණය වුණේ. ඊට පස්සේ හිස්තැන ගීතයක තාලෙන් තොරව ගැයෙන කොටස දොහොරාව වන අතර නාඩගම් ගීතයක ධෘතලයෙන් ගැයෙන කොටස හිස්තැනක් වේ. එතකොට දැන් නූර්තිවල තමයි දක්න ලැබෙන්නේ දොහොරාව. තාලෙන් තොරව ගැයෙන කොටස දොහොරාව දක්න ලැබෙන නූර්ති ගීතවල. එතකොට ධෘතලයෙන් ගැයෙන උරුට්ටුව දක්න ලැබෙන්නේ නාඩගම් ගීතයක. එහෙනම් පිළිතුරු ලෙස නූර්ති ගීතයක තාලෙන් තොරව ගැයෙන කොටස දොහොරාව වන අතර නාඩගම් ගීතයක ධෘතලයෙන් ගැයෙන කොටස උරුට්ටුව වේ කියලා ලියන්න. හොඳයි ළමයි, පළවෙනි ප්‍රශ්නේ ඒ විදිහට ඔගොල්ලෝ අනිවාර්යෙන් ලියන්න ඕනනේ. ඊළඟ ප්‍රශ්නේ දැතිය ඔයගොල්ලන්ට තෝරගන්න තමයි තියෙන්නේ. බලමු දෙවෙනි ප්‍රශ්නේ තෝරගත්තොත්. පහත දැක්වෙන්නේ නිර්දේශිත රාග තුනකට අයත් ස්වර ඛණ්ඩ කිහිපයකි. ගප දනි සාරේ සා, ගප නිදා නිරි සා, ගප දද සාරේ සා. ඉහත ABC හි දැක්වෙන ස්වර ඛණ්ඩවලට අයත් රාග පිළිවෙලින් නම් කරන්න. ගප දනි සාරේ සා. ඕකේ ළමයි, ඒ ගප දනි සාරේ සා කිව්වහම මේ ගප දනි කියන සර සංගති අපිට දක්න ලැබෙන්නේ බිලාවල් රාගයේ. එනං ඒ බිලාවල් රාගය. බී ගප නිද නිරිසා. ගප නිද නිරිසා නිරිසා. මේ නිරිසා කියන සංගති අපිට දක්න ලැබෙන්නේ යමන් රාගයේ ළමයි. ඊළඟ ගප දද සාරේසා. සාරේසා කියන සංගතියත් අපට දක්න ලැබෙන්නේ භූපාලි රාගයේ. එතකොට ඒ බිලාවල්, බී යමන්, සී භූපාලි. එම රාග තුනට අදාළව මධ්‍යම ස්වරයෙහි සුවිශේෂීතාවය වෙන වෙනම රාගනාමය ඉදිරියෙන් ලියන්න. එතකොට ඒ බිලාවල් රාගයේ මධ්‍යමේ ගත්තොත් ශුද්ධ ස්වර, ශුද්ධ විදිහට තමයි යෙදෙන්නේ. බී යමන් රාගයේ මා තීව්‍රව යෙදෙනවා. එතකොට සී ඒ කියන්නේ භූපාලි රාගයේ මා වර්ජිතයි නේද? ඒ විදිහට ලියන්න. ඊට පස්සේ අහනවා ABC කොටස් වලින් පිළිමිබුවන කල්යාණ මේලගත රාගයකට අයත් මධ්‍යලය ඛ්‍යාල ගීතයක් හෝ ලක්ෂණ ගීතයක් හෝ වාදිතයක හෝ ස්ථායි කොටසක් තාල සංකේත සහිත ස්වර ප්‍රස්ථාර කරන්නලු. ඉතින් මේ ABC කියන කොටස පිළිබුවන කල්යාණ මේලගත රාග ගත්තොත් අපිට යමන රාගය සහ භූපාලි ගන්න පුළුවන්නේ. ඉතින් ඒ රාග දෙකෙන් එක් රාගයක් කට අයත් මධ්‍යල ගීතයක් හෝ ලක්ෂණ ගීතයක් හෝ සර්ගම ගීතයක් හෝ ගොලන්ට තාල සංකේත සහිතව පෙන්වන තමයි තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්න ගොලන් තෝරගත්තොත් කොහොම වෙයිද ළමයි? ඒකත් රාග සම්බන්ධ තමයි. නිර්දේශිත රාග තුනක් හඳුනා ගැනීම සඳහා උපකාරී වන තොරතුරු දෙකක් දීලා තියෙනවා. ඒ කල්යාණ මේලගත නිර්දේශිත රාග දෙකකි. බී ශුද්ධ සර පමණක් යෙදෙන නිර්දේශිත රාග දෙකකි. හොඳයි, පළවෙනියට අහනවා ඉහත තොරතුරු වගේ පිළිබිඹුවන රාග තුන නම් කරන්න. කල්යාණ මේලගත නිර්දේශිත රාග දෙකක් තියෙන්නේ ඕගලන්ට යමන් රාගය සහ භූපාලි රාගය. බී ශුද්ධ සර පමණක් යෙදෙන නිර්දේශිත රාග දෙක බිලාවල් රාගය සහ
භූපාලි රාගය. එතකොට රාග තුන තමයි යමන රාගය, භූපාලි රාගය, බිලාවල රාගය. එම රාග තුනෙන් කැමති රාගයකට අනුව මාත්‍රා 8කට නොඅඩු තානාලංකාර දෙකක් ලියන්නලු. එතකොට ඕගලන්ට ඕගොල්ලෝ ඉගෙන ගන්න තියෙනවානේ තානාලංකාර දැන් මේ වෙද්දි. කෙටි තානාලංකාර දෙකක් ඕගොල්ලෝ ලියා දක්වන්න. කැමති රාගයකට. ඊළඟට කෝමල ස්වර සහිත නිර්දේශිත රාගයකට අයත් මද්දලේ ඛ්‍යාල් ගීතයක හෝ ලක්ෂණ ගීතයක හෝ වාදිතයක අන්තරා කොටසක් ස්වර ප්‍රස්තාර කරන්නලු. ඉතින් උගලන්ට අන්තරා කොටස විතරයි ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඉතින් කෝමල ස්වර සහිත නිර්දේශිත රාග ගත්තොත් කාපි සහ බහිරවීණි තියෙන්නේ. ඉතින් ඒ රාග දෙකෙන් එකක් උගලු මෙහිදී තෝරගෙන එය හරියට කරන්න, මතක තියාගන්න, ස්වර ලකුණු කරන්න, යටින් ඉරක් අඳින්න අමතක කරන්න එපා. දීප්චන්දි තාලය නියමිත තාල සංකේත සහිතව ප්‍රස්තාර කරන්න. ඉතින් දීප්චන්දි තාලය ගත්තොත් තාල සංඥා ඉස්සලාම් මාත්‍රා කියලා මාත්‍රා 14 සඳහන් කරන්න. ඊට පස්සේ ඒකාව කියලා ඒ මාත්‍රාව යටින් ඒ ඒකා පදේ ලියා දක්වන. ඉතින් තාල සංඥා කියලා ඒ තාල සංකේතත් හරියට ඒ මාත්‍රා යටින් සඳහන් කරන්න. ඒ විදිහට තමයි තුන්වෙනි ප්‍රශ්නේ ලේසි. ඉතින් හතරවෙනි ප්‍රශ්නේ ඕගොල්ලෝ තෝරගත්තෝ ජනගී ආශ්‍රිතව තමයි තියෙන්නේ. ඉතින් අහනවා බැති ගී සහ කෙළි ගී යන ගී වර්ග දෙක පිළිබඳව කෙටි විස්තරයක් ලියන්න කියලා. ඉතින් බැති ගී කියන්නේ මොනවද? ඉතින් භක්තිය ප්‍රකාශ කරන ගීත බැතිගී ලෙස හැඳින්වෙනවා. බැතිගී වැඩි වශයෙන් ආඝාතාත්මක තමයි ගායනා කෙරෙන්නේ. බුදුන්, දමුන්, සඟුන් යන තෙරුවන් සම්බන්ධව ගායනා කළ ගීත විශේෂයක් තමයි මේ බැතිගී. ඉතින් ඇදහිලි ගී ගණයට අයත් වෙනවා. බැතිගී, බොදු බැතිගී, කිතු බැතිගී ආදී ලෙස ආගමික පදනමක් මත භාවිතා වෙනවා. සරල භාෂාව සහ ඒකාකාරී තනු භාවිතා වීමද දැකගත හැකි. කෙළිගී ගත්තොත් කෙළිගී සමාජ ගී ගණයට අයත් වෙනවා. වැඩි වශයෙන් මේ ගීත ආඝාතාත්මකව ගායනා කරනවා. ක්‍රීඩා කිරීමේදී ගායනා කරනු ලබන ගීත විශේෂයක්. විනෝදාස්වාදය සඳහා ගායනා කරනු ලබනවා. ප්‍රාසංගිකව ඇගයීමකට හැකි ගීත විශේෂයක් වගේම ක්‍රීඩාවේ ස්වභාවයට උචිත තනු භාවිතා වීම, ඒ වගේම ශුද්ධ ස්වර ඇසුරු කළ තනු වැඩි වශයෙන් භාවිතා වීම දැකගත හැකි. සමූහ ගායනයට හා අංග චලනයට උචිත රිද්මයෙන් යුක්තයි කියලා ඔයාලට ලියන්න පුළුවන්. ඊළඟට සමාන අසමානතා දැක්වීමේදී සමානතා සඳහන් කරනවා නම් මේ ගී වර්ග දෙකම ගැමි ගී වර්ගයට අයත් ඒකලව සහ සාමූහිකව ගායනා කළ හැකි ගීත විශේෂයක්. වගේම ගී වර්ග ගායනා කිරීමේදී දේශීය වාද්‍ය භාණ්ඩ සහය වාදනය සඳහා යොදාගත හැකි. දේශීය තිත් අනුව ගායනා කරනවා. වගේම පටු ස්වර පරාසයන් පිහිටා ගායනා කිරීම සමානතා ලෙස දැක්විය හැකි. සමාජයේ ගීයනතර තමයි අයත් වන්නේ. භක්තිය ප්‍රකාශ කරන ගීත විශේෂයක් නාදමාලා ඒකාකාරී බවක් දක්වන ලැබෙනවා. ඒ වගේම ආගමික පසුබිමක් තුළ ගායනා කරනු ලබන ගීත විශේෂයක්. බාලමහලු සෑම අයකුටම ගායනා කළ හැකි. එතකොට ඔලඳ කෙළිය ගත්තොත් එහි අසා කෙළි ගී නමින් හැඳින්වෙනවා නේද? සමාජයේ ගී ගණයට අයත් වෙන විනෝදාස්වාදය සඳහා ගැයූ ගීත විශේෂයක්. ප්‍රාසංගිකව ගායනා කළ හැකි. විවිධ තනු අනුව නාදමාලා නිර්මාණය වී තිබෙනවා. ගෘහස්ථව ගැයූ ගීත විශේෂයක්. වගේම කාන්තාවන්ට සුවිශේෂී ගීත විශේෂයක්. සේ ගීවල විශේෂ ලක්ෂණ හතරක් ලියන්න කියනවා. ඉතින් සේ ගී ගත්තොත් භාෂාව ව්‍යක්ත වීම, ඒ වගේම භාෂා ශාස්ත්‍ර පිළිබඳව හසල බුද්ධියකින් යුත් උගතුන් විසින් නිර්මාණය කිරීම, විවිධ තේමා මත රචනා වී තිබීම, නාද රටාවට වඩා භාෂාවට ප්‍රධාන තැනක් දීම, ප්‍රශස්ති වන්නම් හටන් ගී, වැළපුම් ගී, සංදේශ කාව්‍ය, ගුත්තිල කාව්‍යන ගීත සේ ගී වර්ගයට අයත් වෙනවා. එතකොට රචකයා නාමික වීම, ග්‍රන්ථාරූඪ වී තිබීම, ඒ වගේම නිශ්චිත කතුවරයෙක් සිටීම, නාදමාලා විවිධ විරිත්වලට අයත්වීම ආදී ලක්ෂණ දක්වන්නට පුළුවන් ඔබලන්ට.
ඊළඟට ඉතින් දොළොස්මත් පැදි කියන්නේ මාත්‍රා 12කින් යුක්තයි කියන එක. ඉතින් අපිට පුළුවන් සදවා සදවා සුදු වැලි පිවිතුරු බඳවාරන් දද පියකරු සිටුවා දොර දොර රඹතුරු තබවා පුන් කුඹු විසිතුරු. ඉතින් ඒක ඔයාලට ලියන්න පුළුවන්. මාත්‍රා 3/3 තමයි විභාග වෙන්නේ, කියන්නේ දාතරා තාරයට 90. තවත් ගීතයක් උගුල් දරනවා, ඒක ලියන්න. ඉතින් ඊළඟට පස්සෙන් ප්‍රශ්න උගුල තෝරගත්තොත් බලමු කොහොමද ලියන්නේ කියලා. වගුවක් තමයි තියෙන්නේ. ලංකාවේ ප්‍රචලිත නාට්‍ය ගීත 4ක් මුල් පාද දීලා තියෙනවා. ඉහත ගීත අතුරින් 3ක් නව නාට්‍ය ශෛලියට අයත් වන අතර අදාළ ඉංග්‍රීසි අක්ෂරයද සමග ඒවා එම නවනාට්‍ය තුනෙහි නම් ලියන්න කියලා තියෙනවා. අපි බලමු මොනවාද ඒ කියලා. එතකොට මේ මගින් ගිය රුසිරු එක් තරුණා. එතකොට මේක යූජින් නාඩගමේ එන්නේ. ප්‍රේමයෙන් මන රංජිතවේ නන්දිතවේ මනමේ නවනාට්‍යයේ. වගුරට නරරිඳු දඹදිව පරිසිදු සිංහබාහු නාට්‍යයේ. අලිබඳ මගරම්යන් කාලකොළ නාට්‍යයේ. එතකොට මෙතනින් නවනාට්‍ය ශෛලියට අයත් ගීත තුන ඇතුළත් වන ඉංග්‍රීසි අක්ෂර සඳහන් කරන්න වෙන්නේ BCD. මනමේ සිංහබාහු කාලකොළ. ඒ තීරුවේ සඳහන් ගීත අයත් වන නවවර නාට්‍ය ශෛලියේ සංගීතමය ලක්ෂණ. එතකොට අපි දන්නවා නාඩගම් කියලා, යූජින් නාඩගමනේ. එතකොට නාඩගම් වල සංගීතමය ලක්ෂණ ගත්තොත් කර්ණාටක රාගධාරී සංගීතය මත පදනම් වී තිබීම, ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩයේ මද්දලේ වීම, මද්දලෙන් අඩු තාල සහ වැඩි තාල වැයීම, මද්දල් දෙකක් භාවිතා කිරීම, උරුට්ටුව නැමැති කොටසක් ඇතුළත් වීම, පොතේ ගුරු සහ වෙනත් චරිත ගායන ගීපාදවල අත්වැල් ගායක කණ්ඩායමක් සහාය ගායනය සඳහා ඉදිරිපත් වීම, සර්පිනාව හොරණෑව තාලම්පටව ආදී භාණ්ඩ සහය කර ගැනීම, තීර්ණම් පසන් තිරලාන ආදී නාඩගම් තාල වාදනය කිරීම ආදිය සඳහන් කරන්නට පුළුවන්. නාට්‍ය ගීත ඇසුරින් පහත ප්‍රශ්න පිළිතුරු සපයන්නලු යොදා ගන්නා තාල වාද්‍ය භාණ්ඩයන් නම් කරන්න. එතන මේ ආලබන්ද මාගරම්යවන් ගත්තාම ඒක නාඩගම් ගීතයක් නවනාට්‍ය ගණයට ගත්තට ඉතින් අපිට සඳහන් කරන්න පුළුවන් මද්දලය නාඩගම්වල මද්දලේ. නමුත් ඔගොලු ඉගෙන ගන්න නවනාට්‍යයක් විදිහට අපි මෙහිදී මද්දලය තාලවාදි භාණ්ඩය. එම ගීතය ගලබ නාට්‍යයන චරිත නාමය ලියන්න. මේ කාල් දික්තර නේද? මේ සනිමල මගේ දික්තර විසින් නේද? එම ගීතයේ තාලයට ගැල්පෙන හින්දුස්ථානි තාලය නම් කරන්නලු. එතකොට කෙම්ටු තාලයනේ 6/8 කෙම්ටු තාලය. 6 ප්‍රශ්නය බටිර සංගීත ඇසරතා නිර්මාණ වෙලා තියෙන්නේ. ඉහත අපරදිග සර්පස්ථාරය පෙරදිග සංගීතකමට අනුව සර්පස්ථාර කරන්නලු. ඉරි පැදි ක්‍රමයට උගුල් දනු විභා පස්ථාරය කොටස් 4ක් විභාග 4කට එඳගන්න. එතකොට මේක දා තියෙනවා 4/4 කියලා. ඒ කියන්නේ මාත්‍රා 4/4 තමයි විභාග වෙන්නේ. එතකොට ඔය ඒ කියලා තියෙන කොටස තියෙනවා. එතන ඔගොල්ලෝ දන්නවනේ බැඳි ස්වර. එක වට්ටිකට මාත්‍රා 2 එනවා, මාත්‍රා 3 එනවනේ. ද මේකේ මාත්‍රා 2 තියෙනවා. ඊළඟට B වල තියෙන ක්‍රොචට් එක, ක්‍රොචට් එක වර්ණාකම 2/1. සී ගත්තාම එතන තියෙනවා මිනි මේක වර්ණාකම 2. ඩී කියන්නේ සෙමිබ්‍රියු වර්ණාකම මාත්‍ර 4. ඉතින් ඔයාලා දැන් අදාළ සර තියෙන තැන් දන්නවන නේද? ඒ සර ටික හරියට පිළිවෙලට ලියන්න. දැන් ඔතනදී ඒ ගත්තාම මෙතන තියෙනවා පද වට්ටියක්, පමා වට්ටියක්. තේරෙනවනේ වට්ටියක් කියන්නේ අටින් දාන්නේ. පණි පමා ඊළඟට පණි පමා ග
පන්නේ පම ගාපා ඔන්න පළවෙනි විභාගය. දෙවෙනි විභාගයේ තියෙන මිනි මේක වර්ණක මාත්‍ර දෙකයි. ඒ කියන්නේ උච්ච සා ඉරක් නි ද සා නිද. තුන්වෙනි විභාගය ගත්තොත් පානේ පද පම පද පම තුන්වෙනි විභාගයේ. හතරවෙනි විභාගය ගත්තොත් රී ඇදෙනවා, සෝරි ගා ඇදෙනවා මාත්‍රා තුනක් නේද ගා කියලා. ඊට පස්සේ ආ ඊළඟ විභාගය ගත්තොත් අර විදිහටම පද පම ගා පා හරියට ඒ ආකාරයට සර දාලා විභාග කරලා පෙන්වන්න. අපේ ප්‍රතික්‍රමයට පෙළි දෙකකට යනවා. මොකද විභාග කී හතරයිනේ අපි දාන්නේ නේද? නමුත් ඔගොල්ලෝ ওই විදිහට විභාග කරලා අපේ ක්‍රමයට පෙරදිග ක්‍රමයෙන් ලියලා පෙන්වන්න. පෙරදිග ක්‍රමයට අනුව පස්තර කරන ලද සර පස්තරයේ පළමු විභාග 4ට අයත් සර මධ්‍යම භාග පෙරලා නැවත සර පස්තර කරන්න. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මධ්‍යම භාවයට ගන්නවා කියන්නේ සර සප්තකයේ සා වෙනුවට මාවලින්දලා ඒ සර ටික දිගටම යන්න. මාවල ඉඳලා සර සප්තකේ නිර්මාණය කරගෙන දැන් පෙරදිග ක්‍රමයට අනුව පස්තර කරනවානේ අපි. දැන් සර පස්තරය මේ දීලා තියෙන බටීර සර අපරදිග සර පස්තරය අපි පෙරදිග ක්‍රමයට පස්තර කරාට පස්සේ දැන් පේලි දෙකක් එනවා කිව්වනේ මම. එතකොට පළමු විභාග හතර තියෙනවානේ. ඒ කියන්නේ මෙහෙමයි, පෙළි දෙකක් ලියන්න පුළුවන්, නැත්නම් එක දිගට විභාග වෙන් කර කර යන්නත් පුළුවන්. ඉතින් ඔයාලට කරන් තියෙන දැන් පළමු විභාග හතරේ ඔයාලා ප්‍රතික්‍රමයට නිර්මාණ කරපු ඉස්සර ටික මධ්‍යම භාවයේ ලියලා පෙන්වන්නයි. එතකොට අර මං කිව්ව විදිහට සර සප්තකයේ මාවල ඉඳලා හදා ගන්න උච්ච මේ අපේ මධ්‍යසා වෙනුවට මා යොදලා එතන ඉඳලා සර ටික ලියලා එතකොට මේ තියෙන සර ඒ මධ්‍යම භාවයේදී දැක්කන ලැබෙන සර ලිහිලා දක්වන්න. මධ්‍යම භාව පෙරලීමේදී එහෙම ඒ කියන්නේ මධ්‍ය සා වෙනුවට මා. එතකොට රී වෙනුවට මොකද? සාරී වෙනුවට මා පා නේද? ඒ විදිහට ගන්න. ඉහත සර පස්තරේ ABCD වශයෙන් ලකුණු කර ඇති අපදිග සර සංගි සඳහා භාවිතා වන නම් ලියන්න කියලා තියෙනවා. ඉතින් ඒ කොව තකොට බී ක්‍රොචට් සී මිනිම් ඩී සැමිබ්‍රේ. ඊළඟට ඉහත සර්පස්ථාරයේ දැක්න ටයිම් සිග්නේචරයට ගැලපෙන දේශය තිත නම් කරන්නලු. නම් කරලා බෙරපදේ පස්ථාර කරන්නලු. ඉතින් ටයිම් සිග්නේච 44 කියන්නේ මැදුම් තනි තිතන සොරි මහතන තිතනේ මහතන තිතර බෙරපදය. අපිට පුළුවන් දොදොන්ත තකුදොන් කියලා ලියන්න. හත්වෙනි ප්‍රශ්නය තොරගත්තොත් ග්‍රැම්ෆෝන් යුගයේ ජනප්‍රිය වූ ස්වාධීන ගීහා ගාය ගායිකාවන් සඳහන් කරන්න කියලා තියෙනවා. ඉතින් ග්‍රැම්ෆෝන් යුගයේ ස්වාධීන ගායකයන් ගත්තොත් ආනන්ද සමරකෝන් මහතා, සුනිල් ශාන්ත, AMU රාජ්, වසන්තා සඳනායක, MK වින්සන්ට් ආදී ශිල්පීන් දක්වන්නට පුළුවන්. සීදේස් කුල තිලක සූරීන් විසින් සිදු කරන ලද සංගීතමය සේවාව සඳහන් කරන්න කියලා කියනවා. ජන සංගීත පරිශකයෙකු ලෙස සේවය කිරීම, ගුවන්විදුලි සංස්ථාවේ සංගීත පර්යේෂණ අංශයේ ප්‍රධානියා ලෙස සේවය කිරීම, ලංකා කලා මණ්ඩලයේ සමාජිකයෙකු ලෙස සේවය කිරීම, ජාත්‍යන්තර සංගීතඥයින්ගේ රැස්මීවලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම, ජන සංගීත පර්යේෂකයෙකු ලෙස සේවය කිරීම ආදී කාරණාවන් සඳහන් කරන්න පුළුවන්. නූර්ති ගීතවල රාගධාරී පසුබිම දක්වන්නලු. නූර්ති ගීත ගත්තෝ නූති ගීත සඳහා උත්තර භාරතීය රාගධාරී සංගීතය පදනම් වීම, හින්දුස්ථානි තාල මත නූර්ති ගීත නිර්මාණය වීම, තාල වාද්‍ය භාණ්ඩ ලෙස තබ්ලාව යොදා ගැනීම, සංගීතයට
නත්වීම නිසා ඇතැම් ගීතවල බස් වහර ව්‍යක්ත නොවීම, නාට්‍ය රසය යටපත් කොටගෙන සංගීත රසය ඉස්මතු වීම, සමහර ගීතවල රාගධාරී දොහොරා අංග ඇතුළත් වීම ආදිය සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඊළඟට අහනවා සිංහ චිත්‍රපට ඉතිහාසයේ සුවිශේෂ ස්ථානයක් ගත් රේඛාව චිත්‍රපටය ගැන. එතකොට පසුබිම් රේඛාව චිත්‍රපට ගත්තොත් පසුබිම් සංගීතය හා වාද්‍ය වෘන්දය බීඑස් පෙරේරා විසින් නිර්මාණය කර තිබීම සහ මෙහෙයවීම, සුනිශාන්තයන් විසින් එහි ගීතණු නිර්මාණය කිරීම, මසලින් ජයකුරි පීතුමා ගීත රචනා කර තිබීම, ස්වතන්ත්‍ර ගීතණු යෙදීම, ගීතණු දේශීයත්වයෙන් යුක්ත වීම, ඉන්ද්‍රාණි විජේ බණ්ඩාර, සිසර සේනාරත්න හා තිලකසිරි ප්‍රනාන්දු ගීත ගායනයේ දායක වීම ආදී කාරණාවන් රේඛාව චිත්‍රපටය පිළිබඳව දක්වන්නට පුළුවන්. ඊළඟට බටහිර සංගීතඥ මොසාට් විසින් සංගීත සිදු කළ සේවාව. ඔහු විසින් කළ සේවාව ගැන කියනවා නම් ඔහු විසින් උසස් සංගීත කෘති රාශියක් බිහි කළා. ඒ වගේම ගීත නාටක හා ගීත නාටක නේද නමින් හැඳින්වෙන කෘතීන් වඩාත් කැපී වෙනවා. ඒ වගේම වයස අවුරුදු 8 ප්‍රථම සංගීත සංදිවනි නිර්මාණය කළා. ඒ වගේම 1609 බිෂොප්වරයෙකු යටතේ සංගීත කණ්ඩායම මෙහෙවන්නේ ලෙසත් සේවය කළා. බොහෝ කාරණාවන් තියෙනවා. ඉතින් ඔයාල ළඟ තියෙන කොටස් ඇතින දරුවනේ. ඉතින් ඒ සේවාවන් සඳහන් කරන්න මෙතනදී. ඉතින් මේ අන්තිම ප්‍රශ්නයේදී කරුණු තුනක් පිළිබඳ විතරයි උදාහරණ සහිතව ඔගොල්ලන්ට විස්තර කරන්න කියන්නේ. මේ විදිහට තමයි ඉතින් මේ ප්‍රශ්න පත්‍රය සැකසෙන්නේ. ඉතින් මම 2017, 2018, 2019, 2020, 2021 ආදී වශයෙන් අවුරුදුවල ඔයාලා ඒ පේපර්ස් රැගෙන ඇවිල්ලා තියෙන්නේ. 22 වසර තමයි මට ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඒක මම ඉක්මනින්ම ඔයාලට ඉදිරිපත් කරන්නම්. ඉතින් ප්ලේලිස්ට් එකේ ලින්ක් එක මම පහතින් සඳහන් කරන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ ඔස්සේ ගිහිල්ලා ඔයාලට අනෙක් ප්‍රශ්න පත්‍රත් බලන්න පුළුවන්. එහෙනම් හොඳින් විභාගය සිදු කරන්න. තෙරුවන් සරණයි.